තමන්ට නිකන් ලැබිච්ච ජනාධිපති ගමේ වරදාන වරප්‍රසාද තවදුරටත් නිකන් භුක්ති විඳින්න විවිධ කුමන්ත්‍රණ අටවමින් පවතිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයාගේ ධූර කාලය 5යි කියලා තුන් වතාවකදී තීන්දුවක් දීලා තියෙනවා. ඊයේ සවුඳක් තීන්දුවක් දුන්නා. එතකොට මේ ජනාධිපතිවරණයට මේ නාම යෝජනා කැඳවන්න බලය ලැබෙන්න මැතිවරණ කොමිසමට තව දවස් දෙක තුනයි තියෙන්නේ. හරිද? මන් දන්නේ නැහැ මේ මොන කුමන්ත්‍රණ ගහනවද කියලා ඉවරලා. හරිද? දැන් එයා දානවා මේ පාර්ලිමේන්තුවට අරක හිලක් තියෙනවා ඒක වහන්න ඕනලු. හරිද? දැන් කතානායකවරයා යම්කිසි ව්‍යවස්ථාවක් අත්සන් කරයින් පස්සේ ඒක ප්‍රශ්න කරන්න බෑ, අත්සන් කරලා ඉවරයි. එතකොට ඒක නීතියෙන් වළංගුයි. එතකොට 2015 දී ගෙනාපු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙලා ජන කතානායකවරයා අත්සන් කරලා අවුරුදු 9කුත් ගිහිල්ලා. එතකොට හිලක් තියෙනවා නම් ඒ කාලේ වහන්න තිබ්බනේ ආණ්ඩුව තියෙන කාලේ. හරිද? ඉතින් ඒ නිසා මේ කුමන්ත්‍රණ ඔක්කොම අපි පරාජයට පත් කරනවා. මොකද හේතුව ඡන්දවලට බය මිනිසු තමයි විවිධ කුමන්ත්‍රණ අටවන්නේ. ඡන්දවලට බය මිනිසු තමයි ඡන්ද කල් දාන්න කල්පනා කරලා බලන්නේ. පළාත් සභාව කල් දැම්මා. පළාත් පාලනය කල් තැබ්බා. හරිද? දැන් ජනාධිපතිවරණය කල් දා ගන්න බැරුව විවිධ උගුල් අටවමින් පවතිනවා. අපි පැහැදිලිව එක දෙයක් කියන්න කැමති. හරිද? දැන් මේ කට්ටිය රනිල් වික්‍රමසිංහ මහත්තයා පොහොට්ටුවත් එක්ක එකතු වෙලාවත් පරද්දනවා, බෙදිලාවත් පරද්දනවා, බෙදිලාවත් දෙක එකට තියලත් පරද්දනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. You're watching the Life Traveler Channel.